ஏஜென்சிய கிம்பர் தான் தானே நம்பரே கிட்ட ரிஃப்ரெஷ் கரணும். මට මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් බඩු ගෙනත් දෙනවා. මොකද එයා ඩුබායි වල වැඩ කරේ. ඉතින් ඒක නිසා මාත් හැමතිස්සෙම ක්‍රිකට් වලට ආස. මගේ ඉස්සර 100 හරි කොහේ හරි ගියත් මට හැමදාම රබර් බෝලයක් හරි මොකක් මේ ටෙනිස් බෝලයක් හරි මොකක් හරි ගෙනත් දෙනවා. ඕක හරි බිත්තියට ගහ තනියෙන් හරි සෙල්ලම් කරනවා. ඉතින් ඒ නිසා මගේ බාප්පත් ඉතින් ගොඩක් ක්‍රිකට් වලට කැමති. ඉතින් තාත්තා ක්‍රිකට් බඩු ගෙනල්ලා දෙන්න නිසා ඉතින් සමහරවිට මම ඒවා දාලා නිකන් ඉතින් ඇඳලා බලන කොහොමද කියලා. ලෙදා බෝලක් ගන්න දෙනවා. ඉතින් බාප්පා එහෙම ඔය බෝල එහෙම විසික් කරනවා සමහරලාට කළුතර. මම උපන්නේ කළුතර. ඉතින් එහෙට ගිහිල්ලා සමහරලාට ඉතින් ආසාවට සෙල්ලම් කරනවා. ඉතින් මම මොන්ඩිසෝරි යන කාලේ වගේ ඉඳන් මම ඉතින් සාමාන්‍ය ක්‍රිකට් වලට කැමති. මම පටන් ගත්තේ මම මුලින්ම ඇකඩමියකට ගියේ. නීල් රාජපක්ෂ තමයි මගේ පළවෙනි කෝච්. ඉතින් ඒ කළුතර තමයි තිබුණේ එයාගේ ඇකඩමි එක. ඉතින් මම හිතන්නේ මම 2 වසරේ 3 වසරේ වගේ ඇති. ඉතින් මගේ නැන්දා මාව කෝච් ගාවට යවුවා නිකන් සෙල්ලම් කරන්න යන කියලා. එතනින් තමයි මම පටන් ගත්තේ. කය වසරේ තමයි මම සාන්ත විතර විද්‍යාලයට ඇතුළු වුණේ. ඊට පස්සේ ඉඳන් ඒ වයසේ පළවෙනි අවුරුද්ද සෙල්ලම් කරන්න ගද්දී බෝලයක් ඇදලා මගේ නහය කැඩුණා. ඉතින් ඒක ඔපරේට් කළා මම ගොඩක් කල් හිටියා. එතකොට ටූර්නමන්ට් එක පටන්ගෙන ඉවරයි. ඉතින් මම හරියටම සෙල්ලම් කරන්න පටන් ගත්තේ 7 වසර ඉඳන් තමයි සාන්ත පීතර විද්‍යාලයට. ඉතින් එතන ඉඳන් මුලින්ම එතනක් ටීම් සිලෙක්ට් කළා ඉවරයි. මට ඩිවිෂන් 3 තමයි සෙල්ලම් කරන්න හම්බුනේ. ඉතින් ඩිවිෂන් 3 මුලින්ම සෙල්ලම් කරලා ඒක හොඳට සෙල්ලම් කරා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද ඉඳන් කෝච් කිව්වා ඩිවිෂන් 1 ඇවිල්ලා සෙල්ලම් කරන්න කියලා. ඉතින් එතන ඉඳන් මම අන්ඩර් 13, 15, 17, 19 වෙනකම්ම ඩිවිෂන් 1 තමයි සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ මම පාසල ඉවරන ගමන්ම රාගම් ක්‍රීඩා සමාජයට තමයි බැඳුනේ. ඒකත් කේතු ගුණරත්න කෝච් නිසා තමයි මම එතනට ගියේ. ඉතින් එතනට ගිහිල්ලා මම පළවෙනි 2-3 අවුරුද්දේ මම හොඳට පර්ෆෝම් කරා. එතන ඉඳන් මම දිගටම රාගම් ක්‍රීඩා සමාජය තමයි සෙල්ලම් කරේ. ඉතින් මට හැම්බෙන හැමතරගෙම වගේ මම පර්ෆෝම් කරලා පෙන්නුවා. ඉතින් ඇත්තටම මට සතුටුයි. මම මගේ දෙවැනි අවුරුද්දේම මම බෙස්ට් බැට්ස්මන් වුණා. ඊට පස්සේ ඒ අවුරුද්දේම රන්ස් මගේ පළවෙනි අවුරුද්දේම රන් 600ක් විතර ස්කෝ කරා. ඉතින් ඊට පස්සේ අවුරුදු වල ඉඳන්ම හැම අවුරුද්දේම රන්ස් 750න් ඉහළ ඉඳන් මම සෙල්ලම් කරා. දැන් ඉතින් මේසරත් මම 50 ටූර්නමන්ට් එකේ හොඳම පිතිකරුවා වෙලා තියෙනවා. හැමෝම දන්නවා ඒ කියන්නේ ක්ලබ් ටූර්නමන්ට් එකට වඩා ඒ ටීම් ගියට පස්සේ එක ස්ටෑන්ඩඩ් එක ගොඩක් උඩ තියෙන්නේ. ඉතින් ගොඩක් ඉතින් ඒ ටීම් එකේ සෙල්ලම් කරද්දි ඒ ටීම් එකේ නැෂනල් ටීම් එකේ ස්ටෑන්ඩඩ් එක ගොඩක් ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි ඒ ටීම් එකේ ඉතින් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දුරට නැෂනල් ටීම් එකේ ඒ ටීම් එකේ ස්ටෑන්ඩඩ් එක ලං කරගන්න තමයි. ඉතින් මං කියනවා හොඳ තරගාවලියක් බංග්ලාදේශේ මගේ පළවෙනි 4-day tour එක ටෙස්ට් tour එක. ඉතින් මුලින්ම යද්දි ඉතින් මටත් පොඩ්ඩක් හිතුණා මොනා වේද දන්නේ නැහැ. මමත් පොඩ්ඩක් චකිතෙන් වගේ ගියේ. ඉතින් නමුත් මම හිතපු තරම්ම දක්ෂතාවය අතරට එන්න බැරි වුණා. නමුත් තරමක් දුරකට මම දක්ෂතාව දැක්වුවා. හැම කෙනෙක්ටම වගේ මටත් ඕනේ ජාතික කණ්ඩායමට යන්න. හැබැයි නමුත් මට එතනදී එක තරගයක් දෙකක් සෙල්ලම් කරලා මම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරලා කියන්න මට කාටවත් ඕනේ නැහැ. ඉතින් මට ඕනේ මගේ රට මගේ නම එතන තියන්න. ඉතින් මට ඕනේ එතන මම ජාතික කණ්ඩායමට ගියොත් මම ගිය වෙලාවේ පටන් ජාතික කණ්ඩායමත් එක්ක ගොඩක් කල් වෙනකන් සෙල්ලම් කරන එක. අපි බැලුවත් මගේ ක්‍රිකට් ජීවිතය ඉවර වෙනකන් හරි මට එතන සෙල්ලම් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද මට දෙන හැම චාන්ස් එකෙන්ම මම උපරිමය මගේ කණ්ඩායමටත් මටත් වෙන පරිදි කරන්න තමයි මගේ බලාපොරොත්තුව. කැමිලියන් ක්‍රීඩාංගණය. මම කැමති ලෝඩ්ස් වල සෙල්ලම් කරනවා. රොනාල්ඩෝ, සැම්සුන්,
ෆේස්බු එක් දින රොෂයන් සිල්ව ඒේ ගණන්ගුරුව අපි ස්කෝතින බිග්මට් එක සයින් ශශීන් පන ස්ටි කණ්ඩෑමට එරේව කඩ්ලු දෙකක් ලබා මිලා මකමති ම වැල්කප් සෙල්ලන් කල වැල්කප් ජයග්‍රහණ කර තැමිල් ලුණිය ට තමයි පිලි බව් තැනී මොර් රොයල් චලෙන්ජස් ශේප ලෝගන් ස්කූබිඩු පුල්ෂන් තරගකට කියල්ලා එකන ම මැදර ගයාට පස් තමයි ම බෝල් ගඩ්ඩේ දාල්නය කියල දන්නේ ඉතින් එතකොට මම එතකොටත් භාගයක්තුර ගහ ඉවරෙන තොටත් ම ලකුණු වසුවක්කිට ලබාගෙන ඒ කණ්ඩෑම තජ්‍යන් දාන වේක පන්ද සිටිය මම ඊට පස තමයි ම දෙජන්ට ස්තූතිවන්ද වුණා ඒලායි මා වේරුවට මේ මාස මේ නවා තුවක සෞතාසක නිමතින් ටීම ඉතින් මට ඒකත්තක හොඳ අත්දැකින් තියෙනවා මොකද මම ඒකත්තක අවුරුත් දෙකත්දන් සෙල්ලන් කල ගිහිල්ල තියනවා ඉතින් මෙහේ පැවත්වූ තරංගාල තිමං හොඳම දක්ෂතා දක්වල තියනවා සෞතාෆි දැන් අවුරුත් දෙකට පමණ දුරකති සෞතාෆ්‍රිකා ගියා ඉතින් ඒහෙතිත් මම වැඩිම ලකුණ සංකල් ලබාගත්ත එකසිය අනු හතක් ඉතින් ඒක වන්ඩේ තරංගාවලතිත් මම අර්ධ සතක තුනක් ලබාගත්තා ඉතින් හොඳ හොඳයි ඉතින් මම කරන්න යන හැකි ඉක්මනින් මට කොහොමරි ජාතික කණ්ඩායමක් තු වෙන තමයි මම බලන්නේ. මේ ස්ප්‍රයිට් ජීවිතේ හිතන තරම් ලේසි නෑ යාළුවා. ගඟේ පීනන්න බැරුව අනුන්ගේ ටබ් එකක පාවෙන රබර් තාරාවෙක්ට නම් ජීවිතේ ලේසි. ඒකට ස්ප්‍රයිට්. මහන්සිය ගෙම්බර් දාන තැන නොම්බරයකට රිෆ්‍රෙෂ් කරනවා. වැඩේ අමාරුයි කරන්නත් එපැයි පෑදිලිනේ.